ඊයේ දිනේදී දිවයිනේ තුරු නැගෙනහිර ගිගුරුන් සහිත වැසි ලැබීම හැරුණු කොටගෙන විශේෂයෙන්ම නිරිත දිග කොටස්වල වැසි ලැබීමේ තරමක අඩුවක් තිබුණා. ඒ අනුව අපිට වැඩිපුරම වැස්ස හම්බෙලා තිබ්බේ ගාල් ප්‍රදේශයේ මිලිමීටර 90ක් හම්බෙලා තිබ්බා. ඊට අමතරව කෑගල්ලේ මිලිමීටර 60 වගේ ප්‍රමාණයක් දකින්න තිබුණා. කෙසේ වෙතත් අද දිනේදී විශේෂයෙන්ම දහවල් කාලයෙන් පසුව සහ හෙට අනිද්දා දිනවලදී දිවයින හරහා නැවතත් වැසි සහිත කාලගුණික තත්ත්වය සක්‍රිය වේවි කියලා අපි හිතනවා. මොකද මේ වන විට දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරි කලාපය ස්ථානගත වෙමින් පවතිනවා. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට අද දහවලෙන් පසුව නිරිතදිග කොටස් වලට විශේෂයෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඒවි කියලා අපි හිතනවා. ප්‍රදේශ විදිහට ගන්නවා නම් විශේෂයෙන්ම බස්නාහිර සබරගමු මධ්‍යම සහ ගාල්ල මාතර දිස්ත්‍රික් වල විශේෂයෙන්ම මිලිමීටර 100කට වැඩි වැසි තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවලත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල අපිට මිලිමීටර 75ට වැඩි වැසි ඇති වේවි. ඒ පැතිවල වැසි බොහෝ දුරට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි විදිහට ලැබේවි.